අයිෝන් දරුණේ අපි මේ සාකච්චක් කරමඉන්නේ අට ශ්‍රීණය දූ දරුවන්ගේ සිංහල භාෂාවහා සාහිත්‍ය පාඩම්මාලා ඇ මේ වෙනකොට අියලක් කලාගේ පාඩම් ඕලවල් ඒ වහමාර කලා තියෙන් දැයිති අටට ශ්‍රීණය දරුවන්ගේ පළවිනි පාඩම හමාර කල්ලා අපි මේ ඉන්නේ දෙවිනි පාඩම එතමයි අත්තිශ්‍යයෙන්ම වැදගස් සු විශේෂි චරිතයක් සමයියට ඔබට මෙතුමාගෙන රචනයක් ලියන්නත් එන්න පුළුවන් ඒ තමයි දකුණවාසියාවට නෝබිල් තෑග්ගක් අරගෙනාපු ඒ ශ්‍රීෂ්ට කවිධන ඒ තමයි රවිධතාගුර අත්තිශය රසවත් නිර්මාණ ඉදිරිපත් කර රමිතාගුර එතුමා ගැන ඉගෙනීම එතුමාගේ චරිත පිළිබඳ එතුමාගේ නිර්මාණ ගැන ගනීම අතිශේ මෝටිනම් ක එතුමා ශ්‍රේෂ්ට චරිතයක් නිසා.ඒ ශ්‍රේෂ්ට චරිත පිළිබඳ කතා කරන්න ති ශ්‍රේෂ්ට නිසාන එන සමයිපුතාලට මේ වැදින පණවිඩේ තමයි මයිපුදත් කොහොම හරි ශ්‍රේෂ්ඨ චරිතයක් වෙන්ඩෝල පැහලි. එහමමුරත්තයි මයිපුතාලට මේ පාඩංවල තින වටිනාගම දේරන්නේ. ඔබ නමගේපු චරිතයක් වෙන්නවා. එතකොට, ගේද මවපේ සතුර ව නැද ගුරුවරුවන අප සතුරුව වෙනු අපි සතුර තිය නිසා මකතාල මේකීන සුවිශසේජී චරිතය පිදබන්න හොද ඉගෙන ගැෙන ඔබත් අරමනක්තියාගන ටාගට්ටකක්තියාගන්න ජීවිතේ කොහොම හරි ලස්සනට දිනවා ලස්සන ලියාගන්නවා මහපොලෝට නයනැති ශ්‍රේෂ්ඨ චරිතයක් වෙනම කියලා අබලමු. රබීන්ද්‍රතාගෝර හා ඔහුගේ නිර්මාණ බලන්න. රබදා තාගෝර හා හුගේ නිර්මාල්. රබිා තාගෝර එද්දා සටසිය හැටේක නමසි හතිරිස්සක. නෝතන ඉන්දියානු සාහි්‍ය කලාා ශේෂවයේ පුරෝගාමයාසය සැලකේ. වල්දේ නූතන ඉන්දයානු සාහිත්‍යයේ නේද පුරෝගාමයා ආරම්භකයා ඔහු තමයි පැදි. බෙන්ගාලි ජාතිකයකුුවන තාගෝර් සැලකෙනුවේ ඉන්දියානු අන්‍යතාවේ සංකේතයක් වශයෙන් පෙනවාද බංගාලි ජාතිකයකු වන තාගෝර් සැලකෙනුවේ කවුරු කියලද ඉන්දයානු අන්‍යතාවේ සංකේතයක් වශය. ගිෙන අපේරටේට අපිට අන්‍යතාවයක් කියෙනුනේ. එතු ඉන්දියානුවන්ට අන්‍යෙන් ්‍යතාව ඇත්තිෙන ඒක සංකේතයකට හේතුව තමයි ඒ දේශජ බවට පණකූපි චරිතයක්. ඉන්දියානු දේශයතුල උපන් ඒ සංස්කෘතිය සියල්ලට පණපෝපු අපූරු චරිතයක් එතුමාන් එනිසාතමයි ඒ ඉන්දයානු ජාතිකයන්ගේ අනනතාවේ සංකීතය කර කියයන්නේකයි. එතරන් ශ්‍රේෂ්ටයි. බෙංගාලි සාහිත්‍යයා සංගීතයෙහි නූතන යුගයට ඔසවා තැබීම හිලා. තාගෝර්ගේ දායකත්වය විශේෂයෙන් වැඩගත්වේ. ඉන්දියානු කලාවන් නූතනත්තුවය කරා යොමු කිරීමටද. ඔහුගේ නිටූ වැදගත් පෙහෙවරකි. නූතනක් දැකි ප්‍රකාශ කිරීමට යෝග්‍ය පරිද්ධෙන්. භාෂාාවව හාර්ය සකසාගැනීම කෙරෙහි තාගෝර්ග, කත්වයකේ කිරේ එක ඉන්දයානු සංගීතය සාහිත්‍යයට නවමගකට ගෙනයපු නේද. ඕනම කෙනෙක් කාරම්භ කරපු දෙයක් එ එක නව ආරකට ගෙනයන්න ගෞරල මූලිකත්තේ ගන්න. අන්නේ මූලිකත්තේ ගත්ත කෙනා තමයි රබෙනත්තාගොර කියන්නේ. දයනු සාහිත්‍යය නූතන සාහිත්‍යය සංගීතයට පනදීලා මේ කරඩියට ගෙනාපු ශ්‍රේෂ්ඨ චරිතයේ බවට පපුතිය පත්වනෝ කවුද මේ රබන්නා තාගොර කියනේ අසහාය චරිතය. ඔට පේන එතුමා දැක්කහම නේද. ඒ සරීරය තුළ මුහුණ තුළ තියෙනව මහා දෙවන්ත ගමනක ගියපු චරිතයක් කියලා. ේද බලන්නතකොට මේ ඔයබගේ හනවල් ඔබ දකර දයවා එේ ඒ චරිත ලෝක ප්‍රකට වනේනිසා කැපකෙරීම රටරතියෙන ආදරය දේශජකම දේශාභිමානය දේශානුරාග දැවැන්තලෙසම හදවත තුළ තිබුණ නිසා තමයි ඔහුට පුළුවන් වුණේ ඔහුගේ නම ඉන්දයානුව සාහිත්‍ය න්දියු සංගීතය තුළ නොමැකන සටහනක් තිය පැ ඒදයි විශේෂත්ය ති ඔබ අපි කවුරුත් ටාගට් කරන්න ඕන නේද අපේ ජීවිත ලස්සන කරන ගමනකට අප යන්න එතුරදම අපේ මේ ගවන සාර්ථක වන්නේ සාහිත්‍යය සඳහා නොබෙල්තියාගේ දිනාගත් ප්‍රථම ආසියාතිකයා වන්නේ බ අත්තාගොර ආනපුතේ සාහි්‍යයට දකුණු ආසියාාවේ නේද නෝබල් තැග්ග දිනාගත්තනම් ඒන්නේ බතාග බහුභාෂක රාජ්‍යක් වන ඉන්දියාව සිය ජාතික ග වශයෙන් පිළිගෙන නැත්තේ ද රැබි අත්තාගොරගේ නිර්මාණයක අනපුතේ බහු භාෂක කරගෙන භාෂ ගොඩක් තියෙනවා ඉන්දියාව තුළ හින්දිි තියෙනවා අප බ්‍රන්ස පාලි සංස්කෘත ප්‍රාක්්මණ එතනින්ගේ හම ඉස්ලාම් ඇතුළු විවිධ භාෂා ගොඩක එකතුවක් මහවිසාාල රජ කෝට ස නක්තිෙන රාජයක්ක් සංස්කෘතිෙන් එතාස් කානක්තියෙන් රාජාක් තියතට බහු භාෂක දෙමල තියෙනවානේ වංග භාෂාව තියන ඔවිදියට භාෂා ගොඩක් තියෙන රටක් බංගාලි භාෂාව බල බංගාලි පසියෙන් මෙතුමාගේ නම රබීන්ද්‍ර නාත ටකූර් යනුවෙන් විවාහර කෙරේ රබිද නාත ටකූර යනුවෙන් විහර කෙරේ කුසුම් දෙසානායකගේ ගීතාන්ජලී පරිවර්තන ඇසුරෙන් මෙම ලිපිය සකස් කර ඇතලිපිය තියන ෙවායි අරිද බලම අප. ඉද සටසය හැටේග වෙන්නේ මැයි මස හත්වනි දින රවින්නත්තා ගොරු මෙලොව උපත ලද්දේ අනපුතේ සාමාන්‍යෙන් අර නිකන් කියනවා ගමී මිනිස්සු කියනවා මැයි මාසේ පදනාහම හරි වාසනාවන්තයි කියලා ගල උඩ හිටියත් කන්න හම්බෙනවා කියලා හල් එහෙමතියන ඒ බෞද්දර්ශනය අනුව තමයි ඒ කියන්නේ එකට හේතුව තමයි මැයි මාසයකෙන් ශස්්‍රක මාසයක් නැකත්තියන මාසයක් අටකුටු පෙරෙන මාසයක් අපපේල් මැයි කියර කිය එතවට මේ මාසය තුළ බඩගන්න නෑ බඩගෙන්න්නේ එන්න ඇති බඩගින්නක් නැති මාසයක එපදුන හම ජීවිත කාලයෙන් බඩගෙන ඉන්නහම්බේ නැවත සශස්වවික මාසයක උපදින්නේ තුර මැයි හත්වොන දින තමයි තුමා මෙලොවෙලියදු එදා සටසය හැටයකේ ට හටල पතලද හුගේ මුතනලන මුතනුව වු දර්කනාත් තාගෝද ප්‍යානන් වු දේවේන්ද්‍රනාත් තාගෝද ඒවක ඉන්දියාවේ ඇතිව ආගමික සමාජීය හාදේශපාලනිික වා ව්‍යාපාරවල රෝගාමී අනපුතයාගේ සිය සහ්ේ දේවේंद්‍රනාත් තාගෝ සහ දවර්ගන අත්තාගොර මෙ මේදන ඉන්දියාව තුළ ඉන්දියාවේ නිදහස්ස වෙනුවෙන් නේද ඒ ව්‍යහපාරවල මූලිකත්තේගත්ත පුරෝගාමි වූ චරිතයයක් බාට පත්වන චරිතයක් බාට පතුුණ තමන්ගේ පියා සහ සීය. සමාජ ප්‍රගතියට බාධා පමුණුවන අචීරණ කල්පිත මතවාදවලින් සකස්වුණු සමාජි සංස්ථාවලට එරෙහ ඔහු විදේශීය සිරිත්විරිත් මගින් දේශය සංස්කෘතිය විනාශයට යෑමද නොයිසූ ඒ කියන්න ඔය යල් පැනපු ගිය මතවාදවලට නේද ඒවට ඒවයින් රටා ගොඩන්න බැහැ. එතකොට දේශය සිරිත්විරිත් මගින් දේශය සංස්කෘතිය විනාශයට යෑමද නොයිසූ ්‍රමින්නා තාගෝරගේ චීවන දර්ශනය සැකසූ පස්සුබීම එබාදු දිය අපේ රටේව වුුණත් මිනිස්සුන්ට හානිකර සිරිත්විරිිත්තියෙනවන? චර්යාධර්මතියන වන ඒවා හරියන්නේෙ නෑ. ඒවා අයිමෙන්න්න ඕන පැහැදිලීද.ම අල් පැනගියපු අයිව හරියන්නේ වයින් කරන්න වෙනවා. ඒකින් යහපතක් වෙන්න ඇත්තං අපි ඒවා අයිං කරන්නවා. යහපතක් න අයිං කරන්න බෑ. රමින්දදා තාගෝරගගේ ජීවන දර්ශණය සැකසු පසුුවේ වදේ කාල දේශ සීමයික්මා පෙර අපපර දෙදිග එක් කළ මහා පුරුක්ක බවට ගොරපත් වූයේ එහහිනි මඇතිවුගේදී විධ කුසලතා එක්තැන් විසෙක්සුණු මහා පෞර්ෂයකෙන් හබී පුද්ගලයකු වයේ නම් ඒ රබන්න අත්තා ගෝරය. තර මඇති ඉතිහාසේ තුළ ශ්‍රේෂ් අත්වය ප්‍රගට කරන චරිතයක් වේනම් ඒ තමයි රබෙන්න්න අත්තා ගෝර කියයෙන සුවිශේසි චරිතය. තර මෙතුමාගේ කාවෙ කලා පිළිබා අධ්‍යනය කර අපේ කොළඹයුගේ දෙවෙනි කයිපරපුරේ කවියුණ එක්්චෙම් කොඩලිගම ගංගාවි සංගීතයක ලපුරු පද්්‍යපන්තියක් පපුති නිර්මාණය කරනවා. අනන්නේ පද්්‍යපන්තිය නිර්මාණය කිරීමට ආබාසය ලබන්නේ රබින්නා තාගෝර කියනෙ ස්වේෂ්ට සුවිශේසි අ සහාය චරිතය වි නිර්මාණය කර ලද ඒ කාව කලාබන් තමයි ආබාසය ලබන තියනෙ. ඒ ඇ විශේෂත්තය.තු ඒේක අපට විශේෂ වෙන්න හේතු හු ශ්‍රේෂ්්‍ර චරිතයක් හුගේ නිර්මාණ අත්තිශයන්ම උත්කෘෂ්ටයි. ඉහල තලේක, නිර්මාණය කරපුයවා එව එකක්ක් කිසිම එකක්ත් අඩුවක් නෑර මේවා විග්‍රහ කරතියන කිසි අඩුවක් නෑර. මෑතිවගේ බීදු කුසලතා එක්තැන්වී සක්ෂු හා පරුෂයකෙන් හැබි පුද්ගලකූයේ නම් ඒ රබදාත් රබීන්ද්‍ර නාත්තාගූරය එතකොට අපි දන්න ඉන්දයානු සාහිත්‍යය තියාසය තුළ ඒ නොමැකෙන සටහනක් තියපු ඒ අසහාය චරිතය තමයි අපි මේ ඉගෙන ගන්නේ රබන්නා ත්තාගුර කියන චරිතය බලන්න පාඨශාල අධ්‍යාපනය නොවසු නිසා ඔහු නිවසේ දීම ඉන්ද්‍රීසි හා සංස්කෘත භාෂා දැනුමක් ලැබීය ලාබාලවයේදේම හොකය ූපොත් අතුරෙහි රාමායනි අනබාලයඒකතයි විශේෂත්වය පොඩි කාලෙම ඔහෝ අතිදක්ෂයක් වෙනවාපුතේ පැහදිරීද ඒකයි විශේෂත්වය රාමායන කාලිදාසගේ නාට්‍ය ගීතගූවින්ද මෙන් මශේක්ෂ පියර්ගේ ශෝකාන්ත නාට්‍ය දැවිය අන්න පුතේ. රාමායනයේ කාලිදාසගේ නාට්‍යය. ඔබදාන ඉන්දියාව හිටපු ශ්‍රේෂ්ඨ අලංකාරවාදියෙක් ප්‍රකට ලේඛකයෙක් විදිර සැලකෙන මහා කවි කාලිදාස. මහාකා කාලිදා සතමයි ලෝකට සන්දේශකාවේ කියන ඒදූතකාවි සම්ප්‍රදාය හඳු නාදනෙ පුතේ ඒ තමයි මේ ගදූතයේ පලවෙනි සම්දේශකාවේ මේ ගදූතේ මේගයක් වැහිවලා කුලක් පනි විඩයක් කරගෙන යනේ ඉට එයා තමයි මහාකාවි කළ සම්ප්‍රදායක් හඳුනාදනෝ විශාල පද්‍ය ගොඩක් තියෙන ලොකුකාවයක් ඒගන අපි ලොකුපන්තති රිකතා කරන රගුවන් සේසාහ කුමාර සම්භාාවේ ඊටපස්යාගේ නිර්මාණද ශාන්තලා කියර සුවිශේෂ සංස්කෘතනාටයක් සුකාන්තනාටටයක් සතුටින් අවස වන නාටයක් නිර්මාණයන ශාකුන්තලා කියලා ඒ මහා කවිකාලිදාස එතුමාගේ ආබාසිය අපේරටේ හැම තැනකමදක්කින තියන. අපේ සන්දේශකාවි දැක්ක හම් වදන්න්නව සැල්ලෙහිනි හන්ස ගිරා පරවිකල් මේවා ආකෘතියන මහා කවිකාලිදාාසක ඉදස්සේ අපේරට ඩියන මහා කාවේ කවසිිලිමින ඒ කණඩ කාවි සැලකෙන බූදයවදාව සස්සඳාවත කාවිශයකරම ඔක්කොම ලියවෙන කොට දේවෙන් ආරම්භය මහා කවිකාලිදසකනෙ අසහාය ශ්‍රේෂ්ඨ චරිතය තමයි පිට කතා කරන්නවෙෙන ඒ අලංකාරවාදියගේ සුවිශේෂී ග්‍රාම්ථ මෙයා කියවලතියල. දහත්වන වයේදී වැඩිදුර අධ්‍යාපනේස්දහ එංගලන්තයට යාමට පෙර ඔහු කබි කහනේ අනුවර එංගලන්තේයට හන්න කලින් කවිි කහානි කවියාගේ කතාවනම් කෘතියද භග්න හරදයනම් භග්නහරදයනම් නාට්ටේද පලකොට තිබිණි. එංගලන්ත අධ්‍යාපනයෙන් පසුව සියරටට පැමිණි ඔහෝ බානු සිංහය නමින් අනපුතේ කවුද බානුසිංහ භක්ති ගීත රචනා කළේ මොනසිංහද බානුසිංහ. එදදා සරසිය අසූ දෙකයේදී පළ කළ සන්ධයා සංගීත් නම් කෘතිය කවියෝකාශයෙන් තාගෝර්ගේ ප්‍රසිද්ධිය තහවරු කොළේ මොකදදේ සම්්‍ය සංගීත් කියනකයාගේ ප්‍රසිද්ධිය ප්‍රකට කරලදය. අටසි සුතුනේදී පළවූ ප්‍රබාත් සංගීත්. ඒ මගෙහෙමගේ තවත් කෘතියකි. විචාරකයන්ගේ අවධානයට ලක් වු ප්‍රථම නාට්‍යය වූ ස්වබාදහ පිගැනීම අේ ප්‍රථම නාට්‍යය තමයි ස්වබාදහම පලිගැනීම පසුකාලය ඔහුගේ දර්ශනය ද සැක්සුණු මග පෙන්වායි ආත්ම විමුක්තිය ලබාගතැහැක්කේ ආදරයෙන් පමණක යන පදනම යන ඔහු ඒන් ප්‍රකාශ කරයි. අනපුතේ ආත්මේ විමුක්තිය ආත්ම විමුක්තිය බාගත හැකේ ආදරයෙන් පමණක යන දහම හු එයි प्र්‍රකාශ කළතිය කතියතුරෙන් වාත් පරිසමාප්ත කෘතිය වන්නේ මානසි බව ඇතැම් විචාරකය පාතයි අන බලනයාගේ වඩාත්ම පරිසමාප්ත කෘතිය විදිර සලකනවා ගොඩක්කයි මානසි කියන කෘතිය තයඋපට පේනවා රබන්දාාත්තාගෝර කියරක කියන පතේ දකුණු ආසියාවට පහළ වෙච්ච රදී සීනුවක් වගේ ඒතනම් ශ්‍රේෂ්ඨ චරිතයක් පැ. එද්දාසටසි අනුවේදී ශිලවිධාවේ සමින්ධාර් වශයෙන් පත්මානම් ගඟෙහි නිතනම ඔරු මගින් ගමනහයේ දීමට සිදුවීම ඔහුගේ ජීවන දර්ශනය පුළුල් කළත් දැකීමක් විය අනතර මේ ගංගානම් ගගේ ඔරු පදින්නේ යන ඔරු පදින්නේ පිළියට. ඒක ඔහුගේ අදදැකයම් බහුල වනයි එතනදට එන විධාය ඒ විවිධාය අත්තරයේ අපිට තියෙන මොනාද ඒ අ ඇත්තෙක් කතා බහකිෙරීමෙන් අත්දැකේම් හෝමාරු කරග පැදිරේ. බංගාලේ ජන ජීවිතය හඳුනා ගැනීමට අස්ථාවක් ලැබීමද ඔහුගේ දර්ශනයට දැඩිලෙස බලපා බලපෑ බවුල්වරුන් හමුවීමද සිදුවයේ මේ ගමන්වලදි රදල පවලක කුමාර සම්පත්තිව වැඩනුද සාමාන්‍ය ජනතාව හා එක්ව අනබලන්න. ඔහු රදලේගේ පුතෙක් වුණාට සාමාන්‍ය මිනි සුත්ක්ක තමයි ජීවත්ත එච්ච පොළොවට පයගහලා ජීවත් එච්ච චරිදයක් පැහදි ඔහු පොලොවට පයගහ ජීවති ගෙන අපි මහපොල උඩ ඉන්න වන උඩින් යනොද සමහරු හිනට ඉදිමෙනෝ සමන්ගේ තමන්ගේ දස්කම් ටිකක් කද දෙගක් කෙනකුට නේද ඒ ඉදදිම මෙෙන. තමන්ට සල්ලිය ාගෙන ට ඉදිමෙනවා එතවන මොකද වෙන්නේ තමන්ට මුලාමතක වෙනෝඒ මුලාමතක වීම තාවකාලිකයි අනිමාරයෙන් ගමන අනපැරල එනි සමයිපතර හොඳට මතක තියාගන්න ඕොද තමන්ගේ තාන්නමාන ලොකුකං තමන්ට විතරයි ඒවා වැඩිකල් තියෙනෙනේ හැබයි ඔබගේ හොඳ ජිවිත කාලටම තියනවා ඔබ වලාව කාරේද ඒවා දාලනේ බ ලකුුණනිලයක් දර්රනවා අදකාදල්නෑ ඉස් සියල්ල බැබලෙන්නේ ඔබේ ක්‍රයා කලා පහරාඒනිසා ඔබ හැමවිටම අධිමාන සිකත්තයෙන් ඉන්න අනිපා මට මෙච්චරතිය ොම මේ වගේ හිතන්නප ඒ ඔක්කො එක දරය නතිවෙන පුළුවන් එක දෙේකින් ඔක්කොම නැතිවෙන පුළුවන් ඒ නිසා නැතිවෙෙන තික්කම දේ තමයි තමගේ ආත්මගෞරුවේ ඇතුළු ඒ තමන්ගේ කොලිතස් හොඳ ගුණාංග එනිසා ඔහු අපිට පැහැදිදි ආදර්ශයක් දෙනවා නේද බල ඒ නිසා අසරයන්ගේ ජීවිතය ඔහුගේ සානුකම්පිත දෘෂ්ටියය ලක්වේ අනපුතේ හුගේ විශේෂත්වය අසරණයන්ගේ ජීවිතය ේද සානුකම්පි දෂ්ියයක් කරන එක සසාමාන නේද ොඳ මනුසය න්සක මනිස්සුෙහි සානු කම්පිත දුෂ්ටියක් කෙලනවා ඒගේ ජීවිතේ හැරූම් ලක්ෂේ මාර්රු කරල දෙනවා. එක පිනක් එකික් ජීවිතේටම පිනක් යම් කෙනෙක් වැරදි මාර්ගයක ඉන්නවනයි ඒ මාර්ගීන් හොඳ මාර්ගටගන්න තමන්ට පුළුවන්න්නම් මිලමුදලක් හරි වැෑංකරවැ කරලා ඔහු ඒ මාර්ගන් ඉවත් කරන්න ඒක මංහිතනය ලකු පිනක් මොක ඔහුගේ පරම්පරාවට ලොකු පිනක් හානියයක් කොහුට වෙනවාන ඒ හානිය මගවහර වගන්න යුදව් කරන්න පුළුවනා ඒක තමයි ජීවිතයක් පිලබන අත්තිශ්‍යයේ වාසනාවන්ත අවස්ථාවක් කයනවා. ඕවුනතුරෙහි දෙවියන් වැඩ වසන බවතාගෝරකේය බලන් එවැන්නන් නොහැදින දෙවියන් විතෑමක් නොවයි ඔහු පැවසය ඒ අ රහිංසක මිනිස්සු අතරේ දෙවියෝගේ මිනිස්සුන්නවා දෙවියෝගගේ මිනිස්සූ මේ බල දොර කවුලු හැමවැසුණු දෙෝලක කාටදූමි පුදන්නේ. දෙනෙත් විදහා බලනු මැනඔබ දෙවිඳු අභියසනුවන්නේ මන්සදන්නන් ගලකඩන තැන බිම්කොටන්නන් සරණ වැඩබිම දූලිතැවරුණු සලුදරාගෙන අව්වවැස්සේ සිටිති දෙවියෝ. දූලි තැවරුණු සලු දරාගෙන අව්්‍ය වැස්සේ සිටිති දෙවියූ. හොදර දේරුගන්න. මේ අහිංසක කම්කරුවන්ගේ හදවත සුන්දරයි එවැනි අ එවැනි අහිංසක මිනිස්සු ඒගුලු තමමි මෙිහි පිට දෙවියූ ඇ රට දියුණු කරන මිනිස්සු. . ඒයට අපි ගරු කරන්න ඕන. ඒඒ නොහිටිනට අපිට අපේ රටක්න තිවෙන පුළුව. රට දියවලූ කරන පන්තියක්කින්නවා. ඒ අයට අපි දරු කරන්න ඕන. ගොවිියෝ ඉඳලා එ සියලු දෙනට අපි කරුබොහ මන්දක්වන්නවා. පලනහන. මන් සදන්නන් කලකඩන තැන බිම් කොටන්නන් සරණ වැඩබිව. දූලි තැවරුණු සලු දරාගෙන අව්වේ වැස්සේ සිිටිටිටව සමහරවිිටඋට මේ කවි දෙෙක විභාගදිිදීලා ඔබග අහන්න පුළුවන් සමහර විට මෙන මෙහෙම යත් කවි දෙකහි තිබෙන ඒනන්න පුුව. sua jadi et padiak up Li hari

ඒ කවි දෙක හිතිබෙන ක්‍රියානම් බල මේ තැවරුණු සරන හරි හරි කඩනටි කියනවා ක්‍රියානාම කියලා අනුස්වාරය කියලා කියන මෙන බිදුවට අපි ග අනුස්වාරය කියලා ති බින්දුව තමයි අුස්වාරය ඇඒ සොරේකට පස්සේ අයයි දෙන්නේ ට පස්සේ දන්නේ ඒ බල එයට අනුස්වාරය කියන්න හේතුව තමයි බලන්න මං මේක තමයි අනුස්වාරය කෝම දැහැ දෙන්නේ අල් මයන්නයි අයන්නයි බින්ඳූ අන්න සොරේකට පස්සේද ඒ එකදරලත මං කියල හැදී සමාටකලු මේක වෙන් කල්ල පෙන්න්න අෙනවා මං හරිද ත මං කියන අනුස්වාරයේ විදුවය දෙෙන්නේ සොරට පස්සේ ඉටවස්සේ පූර්ුවක් ක්‍රියාපද දරාගෙන හරිද දරාගෙන ඒට අපි කල්ලා ඉවර වෙච්චේවා කතුරු විශෂන් අවසාන ක්‍රියාවට පෙර කල් ඉරන අප ඉරෙන පූර්ුවක් ක්‍රියා කියලා දරාගන්න හරි අන්න එහෙම අහන්න පුළන් තවට ඔප දැනගෙන නොනේ ටික අනිවාර්යම පැදිරිද වගේ කොටසත් දෙන්න මේකේ සමහට දෙවිඳ අභියසන වන්නේ අභියස අන්න අදහසරයා දක්වන් ඉදිරිපිට අන්න වගේද මේ ක දේල සමට පුරුවන්න්න පුළුවන් පහද දෙැක් එන කවිදක සම්පර් ගැන පේලික දෙක දෙන්න පුළුවන් ඉතුටි පුරුවන්. එහෙම දීල පශසරයක් අහන පුළුවන්. හරිද බල යාාන්ත්‍රික ඒකාකාරි බවින් මිදදිී ස්ොබා දහමටතා සමීප සර්ලව දිවිගවීමෙන් ජගත් සෞන්දර්ය හා කලා කාමිත්වය වඩා ගැනීමට ඥාන ගවේෂනයට තෝතැනක් ශාතතිනක ේතන හුවිසි. දස් නමසේක වසරේද අරබල්ලාදී බලන් ශාන්ති නිකේතමේ ඔහුගේ නිර්මාණයක් එදදා නමසයක වසරේදී තර මෙන්න මේ ඔබට සෞන්දර්වය කලා කාමිත්වය ැන තද්ධත පද තද්දිිත පද එදදා නමසය දෙකවර්ශයේ බිරිඳ මියයෑම් ඔහුගේ ජීවිතේ ශෝකී කාලපරිච්චේදයක අරම්භේවය අනකතේ ඔහු තමන්ගේ භාරයාාවට දැඩින සාදරය කරපු නිසා භාර්යාවගේ වියෝබ දරාගන්න බැරිවෙනෝ ඒක තමයි ශ්‍රේෂ්ට සාවාමියගේ ලක්ෂණ භාර්යාවගේ නැතිේ මියයාම දරාගන්න බැරිවෙනෝ ඒක එහම තමයි ඒක සාමාන්‍යෙන් හොද ස්වාමියගි හැටි සමහරලාට දරුව කඋපදදිනකොට තමන්ගේ භාරයාව නැතිවෙනෝ පලවින් දරුවෝපදිිනට දරාගන්න බැරි වෙන තමයි විශේෂ්ය ඒ රබන්න තාගෝටත් එලසිම තිබුණ. අරකයාරය සිංහ කියන කවිය ගීතරශක බොහුම අපපෝරු ගීතරයක්න ගයන නිර්මාණය කරා. මවකගේ වු සුමනොවල බා සැපට නිදන පුතේ. ඔබටත් මටමන් තනිකම දැනනවාද පුතේ ඔබෙන් සිංගීති පුතේ මගේ පාලුව මැකේ පුතා ඉන්න හිදන පාලු මැකෙන්නේ දලාගන්න බ. පුතුගේ උපත මවගැවිපත එක දිනයම උනේ කොහොමදමං සිහිකරන්නේ පුතුගේ උපන් දින්නේ මාහටදී ඔයා ඇ සුරලොව ගියා දලාගන්න බැ පුතාට කියනවා ලොකෝනහම අම්මාගැන අහන්නපා පුතේ එතකොට මගේ දෙනේ ඒත්තුවලට කඳුලුනයි පැහැදිලිල. එතකොට මෙහෙම එයටටක ලොකනවා්‍යපා එතකට මගේ තින එත්වට කඳුලෝන අයි සිතේ ඇයිය දලාගන්න පැ දරුව හින්දබියරිෙනෝ බලනවු. එනම් මේ ලෝකේ ඉන්නවා මේ වගේ තමන්ගේ භාර්යාවට පනමි නාදරය කරන ස්වාමයවරු. ඒ අතර රබෙන්න්නා තාගොර විශිෂ්ඨ ගනය චරිතයයා. ඉන්න අනතුරුව දෙවන දුවමිය ගියාය බරන්නයාගේ දරුවමියය. ඉන් තුන්ුවස්‍ර පසුව සියපයාාණන්නෝ මහර්ෂි දේවෙන්ඳනත්තුමාද තවත් දෙවසර පසු පපුතෙක් දමියහ පේව. දැං ඔහුට පුදුම ගැටලුවක්න අම්මාර පටාචාරට විච්චි වැඩි වගෙනෙ. නැතිවෙනවා දර්ුවනැතිවෙනවා අපපච්චි නැතියෙනවා අයිදර්ුවනතියෙනවා පුදුවැඩාක්. මරණ කීපයක් ළගලං සිදුවේ මොහුට දැඩි වේදෙනාවක් වෝද එයින් ඔහුගේ ජීවන දර්ශනය තවතවත් පුළුලුිය ඒවයින් ඔහුට දෙවන් තහයියක්. බිඳග භාාවයෙන් පසු ලිව් ස්මරන් නම්කාවයේ ස්මරන් කාවේ ඔහුතුලෝ දැඩි ශෝකේ ප්‍රකාශකරයි ජීවිතය පිළිබඳ. ගැඹුරු අවබෝධයක් ලබා ඇති බව පෙනියයි දුක්ක වේදනාවන් ජීවිත අවබෝධය පුළුල් කර වඩාත් පෘතුලවූ ජීවන දර්ශනයක් ඔහුට ලබා දුන්නා සේ. කෙනෙකුට මේ හැලහැපි ලනක ජීවිතය සමහරවිට නේද ජීවිතේ හැරවුම් ලක්සේ හොඳ පැත්තටයනවා. පටාචාරග සේ රමටි එක නැති උුණා කිය එයා මේ සස්සල එතලෙන. කිසාගෝතමයට දරවා මියෑම බුදුහාදුරුවස්සරහ නිවන්දාකිනවා. එරිසපතේ සමහර දේවල් වෙන්නේ අපේ ජීවිතේ හොඳ පැත්තට එන සමයිපුතාල හැමවිටම හිතන්න ඕන සුබෝවාදීව. හරි දරාගන්න බෑ පේනු දැන් තාත්තකු දරාගන්න බෑ දරුව නැතිවීම පච්චේ හරි අමාරුහි නේද බඩපපෝ පිච්චෙනවා එහෙම ගැටලුවක් තියෙනවා ඔහුලියූ කතඕෝ කාහිනේ නයිවේද්්‍ය යන කාබය මෙන්ම තැපැල් කන්තෝරුව අඳුරු කුටිය රජතුමායන නාට්‍යද අන්නයාගේ නාට්ටි තියනවා. මේ වහනොෑ? තුළ තිබ දැඩි දේශ මාමකත්වය පෙන්නුම් කර ඒකන් දේශයට තියන සමාජ ප්‍රශ්නමෙන්ම පුද්ගල ප්‍රශ්නද ඔහු තම ත නවකතාවලට වස්තු කොටගත්තය උපනිෂද ධර්මය පුරානෝක්ති ඉතිහා සහ ඉතිහා සකතා ආදිය මගේ දේශ භක්තිය ඇතිකිරීමට ඔහු උත්සාහ කළේ බලන්න උපනිෂද්ධර්මේ සේ ඉන්දියානු තියන උපනිසත් ආගම සම්බන්ධද තා පැ පුරාණ කියමට ඉතිහාස කතාදහුගේ නවකතා සහුගේ දේශ භක්තිය ඇති කිරීමට උත්සාහ කරනවා. ගීතංජලීද තනිකරම භක්තිකාවයක් නොබේ ඉන්දයාාවේ අනාගතේ පිබඳ ඔහු කෙරහි අන ීතාංජලී කියන්නේ විශිෂ්ටම එකක් බවට පත්වනෝ. එනම් මේ කොටස තුලින් ඔබට සමහරවිට හන්න පුලුවන් ඔය මංම මාක්කරපු නේද හ විසින් රචිතනා ටෙදෙකාක් නේදගන්ත ඒ වහන්න පුළුවන් එන්දම මෙම පාඩන් කරගන්න ඕනුමයිපතාල ප්‍රාර්ථනා මනුෂ්‍ය ස්වභාවය මරණය මෙෙන්ම පීඩිත ජනතාවද ගැන් ගැඹුරු සංකල් පෙහය තුළත්තේ ඔහුගේ ගීත මෙන්ම රමෙන්න්න සංගීතේද දන්න තුඩ තුළඩ පැවතිනි එදදාන්නම් සසිදොල හිදිී නැවත එංගලන්තේයට ෑමනිසා හුට එක සිට ඉග්‍රසි ලකයන් රැසක් මහමුවීමමට අස්ථා ලබනිල්ස් ද ඔහුගේ මිතුරෝ ව තා ගොර්ගතන්ජනගේ ඉංග්‍රීසි පිටපත සකස් කළේ මේ කාලේදී ඉංග්‍රීසි ලේකක වෝමය කියවා බලා බලවත් ප්‍රසාදේ දැක්කු එංගලන්තේසිිට ඇමරිකාවටගේ තාගෝ චිකාගෝ හා හාවඩ විශ්ි විද්‍යාලවල පැවැත්වූ. අන්න මේ ඇමරිකාාවට යන ඇමෙරිකාන සුවිශේෂී විශ්ිවිද්‍යාල චිකාගෝ හා හාවට විශ්ි විද්‍යාල වල පැවැත්තු වූ. දේශන දර්ශනික කරුණු වලින් පරිපූර්ණ විය. ඒවා පසු කලක සාධනානමින් සංග්‍රහ කෙන අන්න මේ කරුණු වලින් නිර්මාණය විච්චා පස්සන වදනේ සාධනානමින් එ අත් දැකින් මේක් නිර්මාණය. එදස්නසය දාතනවර්ෂය ක්තුෝම්බරයේදී තාපස් වින්දියාඩ් පැමිණීමෙන් මසකට පසුව රබිල්ලා තාගොරු සාහිත්‍යය පිළිබඳ නොබිල්තයාගේ හිමිය ඒ ගේ තන්ජලි අන්න පුතේ අමට පැහැදිරිි කළ ගීතාංජලිකන සුවිශේෂී එකක් ඒ නිර්මාණයට බලන් රබන්නා තාගෝට්ට සාහිත්‍යය පිළිබඳ නොබිල් තෑගග කම්බ ගීතාන්ජලී කියන කෘතියට පැදිරීද මොකදපුතේ ගීතාාන්ජලී කුතිරතමයි නෝබිල් තෑගග කම්බිනය කළ හේතුවයි ඉංග්‍රීසියට පරිවර්තනය කළ නිර්මාණය. තුර ඒක කියවනවා ලෝක හැමම කෙව්වාහම එකට ප්‍රසාදය ඇතින ලෝකෙම ප්‍රසාධියාවට පස්සෙ හොඳ නිර්මාණය බොඩ් පත්වෙනවා ඒකයි ගීතන්ජලී මේ වනිට ප්‍රථම ලෝක සංග්‍රාමේලම තිබිණේ පිළිබඳ යම්කිසි ඉගියයක් තාගෝට වು බව පහත්දැක්කෙන කබියෙන්දන. แต่ැන් ඒ කාලිතිපිච්ච ඒ සම්බන්ධය පිරිබඳහುට ඔන්න දැනದේ. විනාශ කරුද මේ පැමිණෙන්නේ කැළඹුණු කඳුළු සාගරයෙහි වේදනා ගංවතුර දියනටයි විදුළුවෙන් පහරකෑ රන්වලා වූ විසිරී මදනලහා එක්වී දිවැඇති මරණය කිරුಳදරා ජීවිතය රතාරූඩව සිටේ වා අනාගතයේ මහා වියසමයක පෙරණෙමිති පෙන්නුම් කරනවාමයක තුොට නේද ලෝක මහා සංග්‍රාමයක් එනවක් කියල කියන්නේ අන්න වාරේම සෝචනීය ඉරණමකට අපි කාටක් මූල දෙන්න සිද්ධය වෙනවා. පල ලෝක විදේදවන් ලෝක විද්‍යාව ක කියලගැන්නේ මිනිස්සුද අස්ථනක් මියගියා දේපලහානි මිල කියන්න වෙරිතරම් විනාසයක් ඒ වගේ දෙයක් ආවොත් මේරටවල් නිකම් අරාජිතය වෙනවා නිකම් තියන ආර්ථිකේ බිින්දුුරල්ල ජීවත්තය නමාර්ගයක් නැති බවට පත්ව නකොතේ බලා නහෙන ලස්සන කවයක් යුද්ධේ වේදලා ඔහුගේ හද පත්ලටම කෙදාා බැස්සේ ගාන්ධී එදස් නසේ පහළුවේදී ශාන්ත නිකේතනය පැමිණි අනොගදන්න මහත්ම ගාන්ධී ඉන්දියාවේ ශවේෂ්ඨ චරිතයක්ේත් ගන්දිිතුමා ඔහු පිළිගනිමින් ඔහු ඇත්තට මමහා ආත්මයක් ඇති තැනැත්තෙක් මහත්මා කෙනෙක් යැයිකිවේය එදින පටන් ගාන්දි මහත්මා ගාන්ධි නමින් හෙඳ එන තාගෝර තමයියායට තියෙන මහත්මා ගාන්ධි කෙනගෙන උතුම් ගතිගුණ තියෙන නිසා එතුමට අපි ගෙන මහත්මා කියලා එනිසා මහත්මා ගති තියෙන නිසා පිගෙන මහත්මා ගාන්ධි කියලා කෙනෙක්කුට උතුම් ගතිලක්ෂණ වනිගෙන ඔහු මහත්මයෙක් මහත්මා ගති තියනවා ඒ නිසා ගාන්දිී එකට එකතුවොල්ලගෙන මහත්මා ගාන්ද. එදදස්්‍රමශෂය දාසේදී නයිට් පදවයෙන් පුතුදුර ලැබූ තාගෝර මොන පදවීදපුදේ නයිට් පදවියෙන් ඒංගලන්ත ඉංග්‍රිෂ් ජාතියන් තමයිද. තාගෝර නැවත රටින් රට සංචාරය කිරීමෙහි යෙදනේ බලන්නයක් කුච්චර. ත චරිතද රටවල් ගානකට යන්න වර ප්‍රසාදහම් වෙන එඒ ලෝක ඉතිහාසේත ලෝකට හු දෙවන්ත චරිතයක් වුණ හම ලෝකටඔහු දෙවන්ත චරිතයක් වුණ හම අනිවාරය මොහුට ලෝක වටා සංචාරය කිරමි භාග්‍ය උඩාවෙන ඇමරිකාව ජපානය අනවලනය යන රටවල්ටික ජපානයේ ශීඩනය ශිශ්සලාන්තය හොඳම රටවල් මලයාාව සියම රුසියාවාදී රටවල් රැසකට මොහෝ සංචාරය කළිය ඔට අන්න හම්බලද වනේ ලෝකයේ ප්‍රකටම රටවල් ඇමරිකාව සිට්සලන්තය ජපානයේ ශ්‍රීඩනය නේද මෙන මේ රටවල් ෝට යන භාගගේ ලැබිට තියන ෝගෙ තියන කුස්සලතා ලනිසා. ඒවයි පිරිපුූ උත්තමක වුණා උතුන් මහත්ම ප පත් වුණනා මහත්මා ගන්දිී වගේ එනි සාමතමයි ඒ වල ප්‍රසාධිතික උට න්නේ පැහැදිරීද බලන්න මෙකල ඔහුලියවු කෘතියතුරෙන් පාටකවදානයට වඩාත්ම ලක් වූයේ බලකානම් කෘතියයි අසාහනය නිසා නොනවිති පාමන කොක් පෙලක් පිළිබඳ ලියා ඇතිය තාගෝරගේ වඩාත් පරණත කාවයක් සේ සැලකේ අන තාගෝර්ග පරිණැත කාවයක් බාට පත්වෙන පුතේමකක්ද බලකානම් යුද්ධෙන් පස්සු කාලයතාාගොරු මහත් චිත්ත සන්තා පෙට පත් කළ කාලයක් විය ඔහුතාම නයි් පදවිය අත්හලේය. ඒ නම්බුනාමය අත්හරමින් ඉංග්‍රී ආණ්ඩුකාරයට ඇවුල් ලිපිය ඔහුතුර පැවිති අභිමානයක් දේශමාමකත්තයක් පෙන්නොයි. අනපුතේ. ඔහු දෙන කතාවත මයිමොකදන්නේ. ඔහුට තියෙන නයිට් පදව්‍යචාරීනවා. අපේ මිනිස්සු නම්බුනාම කරපින්න ගන්නවා. නිලබලය දනබලය එනකොට ල අමතක වෙනවා නැබුතේ මුල අමතක වෙනවා කියන්නේ ඔහුන්ට හරිියන්න නෑපුතිය. එහන්ද තමන්ට සල්ලිබාගේ වැඩ වෙනකොට තානාන්තරය ලොක වෙනකොට මුල මතක්න්නෝ නොහුට අතදීපු අය කළගුණ සැකම් තියන්නේ ඕන කෘථවී දිභාවය තියෙන්නවා එහෙම නැත්තං ගමන අනිවාරයෙන්ම එක තනක දිහිටිනවා. එහිටි නිෙස්යල්ල නැති කරගෙන. ඇයියි ඔහු අර මුල අමතකයි. එනිසා මුල අනෙේ වාරයෙම්ම මතකතියෙන් ඕන තාානාන්තර නම්බුනාම වැඩක් නෑ අපි අරඥන්න එකක්ක. ඔය කිසිවා කරஞන්න අරஞන්න හොඳද ගුණ විතරයි. මිනිස්සු අතරේ පවතින ගුණ, මිනිස්සු අතරේ කියනවනං කුහක මනිස්සේ ඔහුගේ නම්බෝ විතරයි හොට ඕන. ඔහුට සල්ලි විතරයි ඕන මනුස්සකන්නේ කළගුණ අමතකයි. ගුණ මක්කුුවේ කියලා කියද්දිී. කෝටි ානත්තමනත්පතිේ වැඩක් නැතිව ඒ තමයි හැටියේ අද සමාජයේ ඕක තමයි උඩතියෙන් රුපියයා සතව පාාවෙනකොට නිල්ල බලය ධැන බලය උඩයනෝ ඔබේ තෙන්ටෙන්න්න. ඔවන්ගේ ඉන්යා නොවැදගත්කමනිසාම අනුෂත්වයට නොගැලපෙන මදි පුංචිකම්වලට භාජනයවීමට සිදුවන මගේ රට වැසියන් සමග කිසිම බාහිර විශේෂත්වයකින් තොරව එක්ව සිටීමට මක් කැමැත්තෙම නයාදැන් අර ඔක්කෝ මතැල්ල දාලා හොඳ කතාවක් නේද ඔහු තුළ ඇති වෙනවා සුවිශේෂී හැගේවක් බලන් ඔවු නීනියා නොවැදකත් කම නිසා මේක අහන්න පුළුව මනුස්සත්වයට නොගැලපෙන මති පුංචිකම්මලට භාජනයවීමට සිදුවන මගේ රට මග කිසිම බාහිර විශේෂත්වයකින් තොරව එක්ක සිටීමට මම කැමැත්තෙම යැයි ඔහු පැවසී. එක එන කාගවත් අතකොළු වෙන්න බෑ. පරදේශීන්ට යටත්තු වෙන්න බෑ. කන විදේශී ජාටිත්්‍යාතීන්ට ඕන විදි අපි නටන්න බෑ. අපිට කිය අපේ අන්නතතාාව ඇතියන. අපිට සියල්ල තියෙනනවා ඇයි අපියගොඩු ඒරත්ත. දැ ඉන්දියාවට සියලු ආහාර පාන සියල්ල තියනවා අයි කාටත් යට වෙන්න වශනය. එයායට ඕන දිර ජීවත්තයෙන්න්න පුුව. ල සම්බාධගයම තමන්ට කාලබිලඉන්න සම්බත්තියනවා. එනි සා තමයි කියන පැහදිලි කරන්නේ අපි කාආගෙවත් ඒවට යටවෙන්නේ නෑ. සීලම දේශපාලනය කටතු වලින් නිවත්තය ශාන්ති නිකේතනය දියුණු කිරීමට ඔහු වෙන් පසු බෙහසබිය එදස් නවසිීවිසයකයේදේ ශාන්ති නිකේතනයේ විශ්ව භාරති විශ් විද්‍යාලය ලෙස නම් කකිරන්නේ . දාස් නමසයේ විසිය කේදී ශාන්ති නිකේතනය පුතේ හැඳුන්නකු නමහන්න පුළුවන්. විශ්වභාර්තියේ විශ්වවිද්‍යාලය ලෙස නම්කරේ කුමද්දි ගැලහන්න පුළුවන්. ඇහැදිරේ දොරොප කියන්නු ශාන්ති නිකේතනය. ශාන්ති නිගේේතනය විශ්වාතියේ විශ්වවිද්‍යාලයේ බාට පත් කරනව විද්‍යානම සීරසිගේ කෞදුුමේ රබන්න අත්තාගෝර් බලන්න යහන්න පුළුවන්. ඒ ආදර්ශ පාටය වයේ යත්‍ර විශ්වම් බවති ඒක නීඩම් අනපුුතේ එක ආදර්ශ පාටය වයේ බලනමොකක්ද කියලා විශ්වය යම් තැනකද ඒකම කැදැල්ලකි කියන එක විශ්වය යම් තැනකද ඒකම කැදැල්ලකි ඔබගේ අහන්න පුළන් යත්‍ර විශ්වම් බවති ඒක නීඩම් යන්නේ අදහසල යන්න කියලා පැහැදදීද බට අහන්න පුළුවන් අන්නේ ප්‍රශ්ව දෙක ඒ හොඳට මංගවන මතක් කිරි මංකන්නන මේක මතක තියාගන්න ලියලා ශාන්ති නිකේතනය නිකේතනය वि विद्यालයක් विवि्यालයක් පवट पවद නම කොමක්ද හරිල න විශ් භාර්තිය විශ්ව ද්‍යාලය ව විශ බාර්තිී විශ්ව විද්‍යාල විශ බාර්ති විශ්වවිද්‍යාලය ද්‍යා නම හරි ඊළඟට ඔකට අහන්න පුූුවන් කොහො මදපුතේ එම විශ්ව විද්‍යාලයේ ආදර්ශ පාටේ ආදර්ශ ට අදහසලියන්න විද्याල අආදශ පාට අදහසලියන්මොකද අදහස බල විශ්වය යම් තැනකද ඒකම කැදැල්ලකි පෙනවාද විශ්වය යම් තැනකද... විශ්වය යාම් තැනකද එකම කදල්හමයි තිහ තිකේතනය අපරටේ ආනන්ද සමරකෝන් එඉදිරිීල සලචන්්‍ර ආදී කලාකරුවන්ට සෙවන සෑදූ කලානිිකේතනයක් විය. අන්න න ශාන්තිනිකේතනයේ ශීලාංකීය නේද සුවිශේෂි චරිතවට දෙැවන්ත මෙහවරක් ක්ේච තනක් බවට පත්තලති ආනන් සමරකෝන් ඉරිවිට සලච්චන්ද්‍ර. එන්නේ දෙපලට මේක හොඳ තෝතැන්නක් වුණා හරි? තෙවරක්ම ලක්බවිීමට පාතැබූ තාගෝර හොරන් ශ්‍රීපාලි විද්‍යාලය පිහිටිුවට මුල්වීමත් අන්න තාගෝ තමයි හොරන ්‍රීපාලි විද්‍යාලය පිහිට මුල්වීමත් ශාප් මෝෂන් නැමති ගීතනාටකේ රඟ දැක්වීමත් මෙරට සාහිත්‍ය කලා ප්‍රබෝධයට මහසේ වාවක් කලා තියෙන ොකදපුතේ ශාප් මෝෂන් අපේ කලා ප්‍රබෝධයට මහත් පිටි වහලක් වුණා මේක එතුමාගේ මේ ලංකා ගමන නේද බලපෑමක්විය බොහෝ රටවල සංචාරයහියද නොහ එද්දා ස්නමසියතිහේදී ඔක්ස්ෆර්් විශ්ව විද්‍යාලෙහිද දේශන මාලාවක් පැත්තේද religionජ ofමෑන් මනුෂ්‍යයාගේ ආගම යනුවෙන් සංග්‍රහය වූයේ ඒ දේශනය අනවලන් The religion of Manන් මනුෂ්‍යයාගේ ආගම ඔහුගේ දේශනය එකතයි විශේෂක්තය දැනන හදවතට දැනෙන්න කතා කරන්න පුළුවන් චරිතයක් වුණා එනිසා ඔහුට හැමෝම ගෞර සම්මාන දෙන්න පටන් ගත්තා හැබැයි ඒ ගෞරවයක් කත හු ආසකරේනෑ ඔ ඔහුගේ දේශයටා කර එක තමයි එකම ගෞරව දේශයට ගෞරෝ කිරීම ජාතියට ගෞරෝව කිරීම තම වර්ගයාට තමාගේ ජාතියට ගරු කිරීම විශ්වභාර්තය විද්‍යාලයේ මොකදදේ ශාන්තිනිකේතනය ඉදස්නම් සි තිස්සගේදී රබින්දාා තාගෝල් හැත්තෑ වන ජන්මුවස්සවේතා ඉහරින් පැත්තින ඒ සඳහා සම්පාදනය කරලද උපහාර ගන්තය Golden ofග බල තාග රන් තනම් Golden ofගග රන් තනම්ිය අන්න එක විශේෂයල සප අරජව නු මහත්මා ගාන්දිී බ රසල් අයින්ස්ටයින්න් ඇල්බට අයින්ස්ටයින්ගේ ටිකක් ඒෆේස් කට්ට එකක් තියෙන ටිකක් නේද එයා වගේ ටික්ඒ ගාම්බීර ලුක් එකක් පෙනුමක් තියනවා කැඹුරු නේද ලොකු දැක්මක් තියෙන වරෂත්තියද හුණනක්තියෙනොට කල්කටාව පැත්තිීම නමිති තිබූ බලන් අයිංෂටයි නාදිය හුද වූහ එතවඩ යාගේ යටයට ලි්පි සැපයුවන් අතර බලන්න ගො ශ්‍රේෂ්ට අය ඒට සම්බන්ධයවලදන කල්කටාව පැත්තිීමට නමිත තිබූ උත්සවයට උස්සවය අත්විතිවීමට සිදුවේ මහත්මා ගාන්දිගේ උපවාසයනිසායි තාගෝර කල්කටාවේ සිට නගරට ගොස් උබදන්නවා බොම්බාය කියන නගරේ ොම්බාය පූනාර්කෙල් දැන් ර්තමානය මහා විශාල කාර්මිකනගරයක් හින්දයා විදින කාර්මික කලාපකොඩට බොම්බාය පූනාර් කල්කට හුග්ලිසයිට් නේද. ඔයි වගේ විශාල කාර්මික ජනපද. මදුරාසි ඒකාක්. ගාන්ධි හමුවීමට කියේ එහි ළඟාවන්න විට දේශපාලික තත්වය වෙනස් වෙීතිබිණි උපවාසය හමර කිරීමට කරන ද ඉල්ලීමට ගාන්ධි එකඟිවිය තාගෝරරතියෙන් ගාන්ධී දොඩම් විෂබඳුන පිළිගත්තේ අනවාා. දුටුදෑ බොහෝය මාදෑස එහෙත් ඒවා වෙහිසට පත්ව නැත ඇසූදෑ බොහෝය මාහවන් එහෙත් ඒවා තවත්දෑ ඇසීමට පිපාශයන් පිළමි බලන්නකෝ තාගෝරතින් ගාන්දි දොඩම් විස බඳුන පිළිගත්තේ වලන්නයාගේ කීම දුටුදෑ බොහෝය මාදෑස මයිද ඇසින් ගොඩක් තේවා දැක්කඒහෙත් ඒේවා විහිසට පත්වන ඇත ඒ ගොඩක් දැක්කත් තේව විසර පත්ව වනේ නෑ ඇසුදෑ බොහෝය මාසාාවන් මං ගොඩක් මගේ කංවලින් යැහුවා එහෙත්තේවා තවත් දෑ ඇසීමට පිපාසයක් පෙළේ ඒ තවතවත් අහන්න ආසාවක්ක ඒහත්ත වේ උතාගොර පැවසුවාදන්නේ එලෙසම ඔහු නැවතද සචාය ද එදදා නම් සිති සතරදි ලංකාට පැවැිණි ගබන තාර්ගුවයේ අවසාන විදේ සංචාරය විය එනම් තාගෝර් කෙනේ සුවිශේෂ චරිතය ලංකාවට අවසාන වතාවට ආවේ එදදා නවසීති සතර එදදා නෝසහතරයේ දේ ඩ විශ් විද්‍යාලයේ ාන්තනිික තනයේ විශේෂ උත්සවයක් පාත්තා සාහිත්‍යයේ පිළිබන නාචා රුපාදයක් අන්න සාහිත්‍ය විශේෂ සම්බන්ධය PDිය එකක් මහා කවිතාගෝට පිරිනැමිය ත්‍ර මහා කවිකාලිදාස වගේ මහා කවිතා ගෝර්බාට පත් න චා රුපාදියයක්ත් එක්කපුතේ ඒතුමා සහභාග අවසාන උත්සවය ඉන් මද කරකට පසුවතුමා අසනීපවිය අසනී පෙන් සිටියදීද ඔහුකා්‍ය ප්‍රවන් දෙකක් පළගවේ හැත්ත එහාටගේ ලවයිසට යන කොට ලෙඩ දුක් හැදෙනවන අපිටනේ. ඒත් ඒවා ගණන්නෝගෙන උබදන්නවානේ ඒ ලිඩ දුක් තියාගෙන ලෝකෙ දිරම මිනිස්වෙන්නනෝ ස්ටීවන් හෝකින් වගේය එතු ඒවාගේ නේද ශ්‍රෂ්ඨ චරිතය උපදක්කින්න නැ තිදේ සාමාන්‍ය පෙළො විභාග ලියපු තියනයක් අධධකමනය කකුලෙන් විබාගේ ලියනොවා ලියලා අත්ේ විශිෂ්ට ලෙස සමත්වයනවා නේද ජබස්සේ උසස්පෙල විභාගය සස්පෙල විභාගයක්ත් ලියලා විශිෂ්ට ලෙස සමත්වයනවා නේද එකන ඉහළම ලකුණු වරගෙන ජීවිතය දිනන් උත්සහ දරපු දරුව මේ මහපොළුවේන්න ඉති අධික නැතුව කකුලෙන් විියල ජීවිතය දෙෙනන්න පුළුවන්නම් මයි දරුවනේ ඔබට ඔක්කොමතිබිලා මේලෝකට වැඩක් කරන්නමිනයක් වන පුළුවන්. ඒයි විශේෂත්තය ඒ කොළුවට ගණ්ඩුවල් අන්න හෙනම් අපිට ලොකු ආදර්ශ ගොඩක් එකතු කරපු ශ්‍රේෂ්ඨ චරිතයක් තමයි මේ කෞදුපතේ රබින්දා තාගුර කියනේ අසාහායි චනතය ඒේ තුමා ගැන අපිට කොච්චර කතා කරත් ඉවරයක් නෑ ඒත් තරම්ම ශ්‍රේෂ්ඨය. තරම් ්ායි යේතුමා ගැන අපිට කොච්චර කතා කරත් ඉවර කරන්න බෑ කියන්නේ ඒතරංු ්‍රේෂ්ටායි ඒ වියත්තය බලමෝී බ එදස්නසි හතලිස් එකේදී තාගෝර්ගේ අසුුවන ජන්මෝස්සවේ සල් අන්දමින් පාත්තරලාදී එස මෙහි දෙවන ලෝක යුද්ධය පැතිරීමේ තිබිලි තාගොර බටහිර ලෝකය පිළිබඳ චෝදනාත්මක කෘතියක් පල කළේ ශිෂ්ඨාචාරය අර්ු දේනමිලි එතන අහුට එදදා සම්ේ අතලෙස් එකේ බැන්නෙහි ජුලි මස තද බල ලෙස රෝගාතුරු ඇතුමා අගෝසු මස හත් වන දිනමියග අන්නේ ලෝකක් ප්‍රකට ඒ මහා ඉන්දයානු ශි සතන් දුකට පත් කරවමින් මහපොලොව සිපගන්නවා ඒ ශවේෂ්ඨ චරිතය අෞුදු අසුවක් ජීවිත වලඳනවා. ඒ අසුව තුළ අපිට දේපු දේවල් බොහෝ ඒ තරම්ම සමාජයට ආදර්ශයදිීපු ශ්‍රේෂ්ඨ කවිිය පලන සාහිත්‍යය කිය ඒ එකයි සාහිත්‍යය මිනිහෙක් කරනවා ඒ මිනිහගින් බිහිවෙන සාහිත්‍යය අනත් ඇය මිනිස්සු කරනවා ඒඇයි විශේෂත්වය සාහිත්‍යය තුළින් මේ නිහෙක්වෙනවා මහත්මා ගති ඇති කෙනෙක් වෙනවා ඒ මහත්මා ගති ඇති පුද්ගලයකින් බිහිවෙන සාහිත්‍යය තවත් මහත්මා ගතය ඇති ශ්‍රේෂ්ඨ යුග පුරුෂයන් බිහි කරනවා ඒකයි විශේෂත්වය අවසන් කටයුතුවස්ථාවදි තුමා විසින්ම සගස් කර ලද ගියයක් පසුබිමෙන් ගායනා කර ලදි බලන්න. අ්‍යසවේ සාමයේ සාගරය නාවික්‍ය අධියත් කර හරිනු මැනවරුව සදා මා සුහදාමය ඔබ. අපරිමිත මහා පතය ඉදිරයේ දෙලනු ඇත ද්‍රැවතාරකාව විමුක්තියේ දායකයානනේ ඔබේ සමාගුණ මහා කරුණාගුණ නිමානොවේ කිසිදා අනන්තෝ මේ ගවන් මගදිගේ බිදීයේවා ලොවේ බැමිහැම බල අභියසවේ සාමයේ සාගරය නාවිකය දියත්කර හරිනු මැනවරුව. සදා මා සුහදාය ඔබ අපරිවිත මහාපතය ඉදිරයේ දිලිනු ඇත ද්‍රවතාරකාාව විමුක්තිේදායකයනනේ. ඔබේ සමාගුණ මහා කරුණාගුණ නිමා නොවේ කිසිද මේ බලන් ශ්‍රේෂ්ඨ ඒ කවියාගේ මොවිින් නිකුත් එච්ච පදන් වලක් ඒක තමයි ශ්‍රේෂ්ටත්වය ඉති මගේ දරුවනේ ඔන්න මේ ඒස්ු විශේෂි චරිදය ගැන තමම්ම කතා කරේ ඔබට ගොඩ අද්දේවර්ගන්න පුළුවන් ඔබගේ ජීවිතේ ටයන්නපුලන් හැබයි හරට ගට ඔබ තුළ ඇති වෙන්න ඕන නේම මහත්මා ගති තියෙන හදව තක් සංවේදයනතා තමන්ගේ රටර ආදරය කරන දේශජ කමට පණපෝන රට දෑ සමේටගව රෝදක්වන සුවිශේෂි චර්තියක් පට පත්වයෙන්න්නවට ඒ නම් අගතර නේ ඔන්නමං මේ කොටස මෙතන හමාර කරනවා අපි ළගට ඉතිරි කොටස